ඒදී හිතවතුනි මම වසන්ත මුදිරගේ කැඳවුම්කරු අන්තර්විශ්වවිද්‍යාල සිවල් මණ්ඩලය. අපි දන්නවා පහුගිය කාලේ මේ රටේ ජනතාව දැවැන්ත අරගලයක්. තනි තනි මිනිස්සු ලක්ෂ සංඛ්‍යාත ගණනක් දැවැන්ත අරගලයක් කරා තමන්ගේ ජීවත් වීමේ අයිතිය ඉල්ලලා. ඒ සටන් පාඨවල තිබුණ එකක් තමයි ගෝඨාභයට යන්න, රනිල් වික්‍රමසිංහට යන්න. ඒ වගේම ඒ සටන් පාඨවල තිබුණ ඉල්ලීමක් තමයි සිස්ටම් චේන්ජ් එකක්, ක්‍රම වෙනසක්, ජීවත් වීමේ අයිතිය තහවුරු කරන වටපිටාවක් නිර්මාණය වීම කියන එක. හැබැයි ගෝඨාභය රාජපක්ෂ එළවලා 3-2ක් ගත්ත ආණ්ඩුව බලයෙන් පහ කරාට පස්සෙත් තක්කඩි රනිල් වික්‍රමසිංහ මොකද කරේ? ජනාධිපති පුටුවේ ඉඳගෙන රටේ ජනතාවට කොකා පෙන්වන්න හදලා මෙන්න දැන් මොකද කරන්නේ? විවිධ දේවල් කියාගෙන විවිධ දේවල් කරගෙන රටේ ජනතාවට මර්ධනය දියත් කළ තියෙනවා. අපි දැක්ක දැන් අද උදෙත් පොඩි සද්දයක් දැම්ම රනිල් වික්‍රමසිංහ පාගමන් යන්න දෙන්නේ නැහැ, විරෝධතා පවත්වන්න දෙන්නේ නැහැ, විරෝධතා පවත්වන එක ඇතුළ ප්‍රශ්න ගොඩයි කියලා. හැබැයි දැන් අපි රනිල්ට දීලා තියෙන උත්තරයක්, රනිල් කියන උත්තරේ පිළිගන්න අපි සූදානම් නැහැ. අපි රනිල් කියපු වචනය බිඳලා දැන් අපි රනිල්ට දීලා තියෙන උත්තරයක්, අපි වැඩ කරන්නේ අපිට ඕන විදියට මිසක් රනිල් වික්‍රමසිංහට ඕන විදියට නෙමෙයි. ඒ නිසා අපි රනිල් වික්‍රමසිංහ අදාළත් නැහැ. අපි කියනවා පහුගිය කාලේ මේ අරගලය ඇතුලේ ඉල්ලපු දැවැන්ත ඉල්ලීම් ප්‍රමාණයක් තිබුණා. ඒ මොකද්ද? ඒ ඉල්ලීම් ඇතුලේ තිබුණා මේ රටේ ජනතාවගේ ආර්ථික ගැටලු විසඳීමට අදාළව උත්තර ඉල්ලලා තිබුණා. ඒ වගේම දැන් තියෙන ප්‍රශ්නේ තමයි ඒ ගැටලු විසඳීමට අදාළව කිසිදු වටපිටාවක් නැහැ. ඒ ගැටලු විසඳීමට අදාළව කිසිදු පෙළඹවීමක් නැහැ. දැන් මේ සමාජයට අවශ්‍ය වෙලා තියෙනවා රැඩිකල් ආර්ථික ප්‍රතිසංස්කරණ. ඒ වගේම රැඩිකල් දේශපාලන ප්‍රතිසංස්කරණ. මොකද පහුගිය කාලේ දැන් අපි දන්නවා ඡන්දය කල්දාගෙන රනිල් වික්‍රමසිංහ යමින් ඉන්නේ. ඒකට තියෙන ප්‍රශ්නේ තමයි ප්‍රජාතන්ත්‍රවාදී උරගා බැලීම සඳහා තියෙන මැතිවරණ කාලදීපම ප්‍රශ්නයක්. හැබැයි අපි කියනවා ඔය මැතිවරණයේ තිබ්බ දවසේ පස්සේ දවසේ කියලා රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. තව කවුරු හරි කෙනෙක් බලයට ඇවිල්ලා මේ තියෙන විදිහටම මේ රට කරගෙන යයි. රටේ අම්මා තාත්තලා තියෙන ප්‍රශ්න එනවාම තියෙයි. එතකොට අපි යෝජනා කරනවා වහාම මැතිවරණේ තියන්නත් ඕන. හැබැයි එතනින් එහාට ගිය විධායක ජනාධිපතිතුමෝ අහෝසි කරන අපි දන්නවා දැන් මැතිවරණ කොමිසමට කෝචෝක් කරලා නිලු කරලා මේ වෙලාවේ මැතිවරණේ කල් දාගෙන ඉන්නේ රනිල් වික්‍රමසිංහ විධායක බලතල භාවිතා කරලා. එමනම් පහුගිය අරගලය ඇතුළේ තිබුණු ඉල්ලීමක් තමයි විධායක ජනාධිපතිතුමෝ අහෝසි කිරීම. ඒතකොට විධායක ජනාධිපතිතුමෝ අහෝසි කිරීම කියන සාකච්ඡාව කවුරුත් නැහැ. ගොඩක් අය තමන්ගේ ජනාධිපතිතුමෝ ඉඳගන්න ෂූට් එක මහගෙන ඉන්නවා. ඒ ප්‍රශ්නේ තමයි මේ ජනතාවගේ නිවැරදි විධායක ජනාධිපතිතුමෝ අහෝසි කරන්න කියන